අයිබෝන්යාලුණියෝගොල්ලෝ හැමෝටම ඉතින් බාවස් ස්විස් සෙටින් ගෙනෙන තවත් වීඩියෝ එකකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ තවත් එක් සුවිශේෂී මෝටර රථ නිපදවන ආයතනයක් හා එම ආයතන විසින් නිපදවන සුපිරි මෝටර රථ පිළිබඳව. ඒ තමයි The King on the Road. එහෙමත් නැත්නම් මහපාරේ රජු ලෙස විරුද්ධාවලියලත් Mercedes Benz ආයතනය ගැන තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අපි යමු දැන් Mercedes Benz වල වතකොද දැනගන්න. මුලින්ම අපි මෝටර ආයතනයක ආරම්භය ගැන කිව්වොත් ඒක අපේ දැනුමට හුඟක් වටිනවා. ඒක නිසා මම මේ Mercedes Benz සමාගමේ ඉතිහාසය ගැන ඔයගොල්ලන්ට මුලින් කියලින්න. Mercedes Benz ආයතනය ආරම්භ වන්නේ වර්ෂ 1926 දී. මේ ආරම්භ කිරීමට පුද්ගලයන් කිහිප දෙනෙකු එකතු වෙනවා. ඒ Carl Benz, Bertha Benz, William Maybach, Gottlieb Daimler සහ Emil Jelinek කියන පුද්ගලයන්. කෙසේ වෙතත් මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නේ Carl Benz. ඔහු විසින් මෝටර රථයක පළමු අභ්‍යන්තර දහන එන්ජිම නිපදවනවා. ඒ සඳහා ඔහු පේටන් බලපත්‍රයද ලබා ගන්නවා. ඉන්පසු Gottlieb Daimler සහ William Maybach යන දෙදෙනා විසින් ස්ටේජ් කෝච් එකක් පරිවර්තනය කිරීමක් විදියට අමතරව පෙට්‍රල් එන්ජිමක් එකතු කරා. මේ සියලු දේත් සමග ඔවුන් පළමුව මෝටර රථයක් ඉදිරිපත් කරේ වර්ෂ 1901 දී. ඒ Daimler Motoren Gesellschaft එහෙමත් නැත්නම් DMG විසින් තමයි මේක නිකුත් කරන්නේ. මේ මුලින්ම ජර්මන් මෝටර රථ ඉංජිනේරු ආයතනයක්. මේ ආයතනයේ අයිතිකාරයත්වය හිමිවුණේ පෙරකියෝ Gottlieb Daimler හා William Maybach කියන දෙදෙනාටම තමයි. මේ ආයතනය සමග එක්ව වැඩ කරපු යුරෝපානු මෝටර රථ ව්‍යවසායකයෙක්මයි Emil Jelinek කියලා කියන්නේ. ඔහුගේ දියණිය තමයි Mercedes Jelinek කියලා කියන්නේ. ඉතින් මේ Mercedes කියන නාමයට Carl Benz-ගේ Benz කියන නාම කොටස එකතු වෙලා අද වෙන විට හැමෝම අතර ජනප්‍රිය වුණු නාමයක් වන Mercedes Benz කියන නම හැදෙනවා. තව වැදගත් දෙයක් තමයි මේකේ ලෝගෝ එක. කේන්ද්‍රයේ ත්‍රිමාණ තාරකාවක් සහිත රිදී කවයක් මේ Mercedes Benz වල ලෝගෝ එක විදිහට සකින්න පුළුවන්. මේකේ තේරුමත් ඉතා ප්‍රබල අදහසක් පෙන්වු කරනවා. මේ Benz මෝටර රථවල ප්‍රබලත්වය ව්‍යාප්තිය අහස මුහුදහා ගොඩබිම යන තුන් දෙසටම බලපැවැත්වෙන බවයි ඔවුන් මේ ලෝගෝ එකෙන් දෙන අදහස. දැන් මම ඔයගොල්ලන්ට කියන්නම් මේ කම්පැනි එකේ වර්තමාන තත්ත්වය ගැන. DMG එසේත් නැත්නම් Daimler AG කම්පැනි එක ප්‍රධාන කොටගෙන Benz අංශ කිහිපයකින් ඔවුන්ගේ මෝටර රථ ලිදක්වනවා. Mercedes AMG කියලා කියන්නේ Benz සමාගමේ එක් වැදගත් අංශයක්. තවත් එක් වැදගත් අංශයක් තමයි Mercedes Maybach කියලා කියන්නේ. ඉතින් මේ විදියට තමයි ඔවුන් තමන්ගේ මෝටර රථ සමාගම ඉහළට ගෙනල්ලා තියෙන්නේ. තවද මේ ජර්මනිය කේන්ද්‍ර කොටගෙන ගොඩනැගුණු මෝටර රථ ආයතනයක් වුණා. අද වෙන විට රටවල් 30කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ මෝටර රථ නිෂ්පාදනය කිරීම හා කොටස් එකලස් කිරීම ආදී සිදු කරනවා. අපේ අසල්වැසි රටවන ඉන්දියාවට මේ නිෂ්පාදන ආයතනය ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් මම මේ වීඩියෝ එකේ වැදගත්ම කොටසට එන්නම්. මම දැන් ඕගොල්ලන්ට කියන්න හදන්නේ Mercedes Benz ආයතනය විසින් නිෂ්පාදනය කරන මෝටර රථ පිළිබඳව. මූන්ගේ මෝටර රථ ගැන සඳහන් වෙනකොට අනිවාර්යෙන් භාවිතා වෙන වචනයක් තමයි ක්ලාස් කියන එක. Mercedes Benz ඔවුන්ගේ මෝටර රථ ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර ඇසුරින් තමයි නම් කරන්න ලබන්නේ.
මම දැන් කියන්න හදන්නේ ඒ වගේ බෙන්ස් වල ක්ලාසස් කීපයක්. පළවෙනි එක තමයි A class. මේක hatchback එකක්. එහෙම නැත්නම් sedan එකක් විදියට හඳුන්වන්න පුළුවන්. දෙවෙනි එක B class. මේක multi purpose vehicle එකක්. එහෙමත් නැත්නම් EMP එකක් විදියට හඳුන්වන්න පුළුවන්. තුන්වෙනි එක C class. ලංකාවේ නම් මේ C class එක බොහෝ දුරට දකින්න පුළුවන්. මේකත් compact executive sedan එකක්. එහෙම නැත්නම් saloon එකක් විදියට හඳුන්වන්න පුළුවන්. හතරවෙනි එක E class එක. මේකත් executive sedan එකක්. එහෙමත් නැත්නම් saloon එකක් විදියට හඳුන්වන්න පුළුවන්. පස්වෙනි එක තමයි G class එක. මේක mid size luxury utility vehicle එකක්. එහෙමත් නැත්නම් SUV category එකට අයිතිවන වාහනයක් විදියට හඳුන්වන්න පුළුවන්. හයවෙනි එක තමයි S class. මේක full size luxury sedan එකක්. එහෙමත් නැත්නම් saloon එකක් විදියට හඳුන්වන්න පුළුවන්. හත්වෙනි එක තමයි V class. මේක multi purpose vehicle එකක්. එහෙම නැත්නම් van model එකකට අයිති වෙනවා. අටවෙනි එක තමයි X class. මේක luxury pickup truck එකක් විදියට හඳුන්වන්න පුළුවන්. දැන් මම කියන්නම් ඕගොල්ලන්ට කොහොමද මේ Mercedes-Benz classes වල C class, E class සහ S class කියන වාහන දැක්ක ගමන් අඳුරගන්නේ කියලා. මේ C class model එක ගත්තොත් C class එකේ daytime running light එක තනි line එකක් ඉදිරිය තමයි ගිහින් තියෙන්නේ. E class එක ගත්තොත් ඒක ලයින් දෙකකට ගිහින් තියෙනවා. S class එක ගත්තොත් ඒ daytime running light එක ලයින් තුනක් ඔස්සේ තමයි ගිහින් තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට මේ Mercedes-Benz වල C class, E class සහ S class හඳුනා ගන්න පුළුවන්. මුලින්ම මම ගන්නම් C class එක. මේ C class වලත් විවිධ models අපිට දකින්න පුළුවන්. උදාහරණයක් විදියට ලංකාවේ දකින්න පුළුවන් Mercedes-Benz C180 කියන model එක. මේ C180 කියන model එක තමයි C class එකේ මිල අඩුම model එක. නමුත් මම දැන් කතා කරන්නේ C300 sedan එක ගැන. මේ C300 sedan එකේ engine එක 2.0 liter turbo charge 4 cylinder engine එකක් තියෙනවා. ඒ වගේම මේකේ බලය ගත්තොත් හෝස් පවර් 255ක් වෙනවා. ඒ වගේම මේකට 9 speed automatic transmission එකක් සතු. ඒ වගේම පෑට සැතපුම් බිඳුවේ ඉඳන් පෑට සැතපුම් 60ක් දක්වා ගමන් කරන්න මේකට ගතවන්නේ තප්පර 5.7ක කාලයක්. මේක ටැක්ස් නැතුව ලංකාවේ මුදල් ලක්ෂ 76ක් පමණ වෙනවා. මීළඟට මම කතා කරන්නේ E class එක ගැන. E class වලත් C class වගේම විවිධ models අපිට දකින්න පුළුවන්. E class ගැන කිව්වොත් C class එකට වඩා පහසුකම් හා හැකියාවන් අතින් ඉතා ඉහළයි. මම මේදි කතා කරන්නේ E350E sedan model එක ගැන. මෙහි engine එක ගත්තොත් මේකට 2.0 liter turbo charge 4 cylinder engine එකක් තියෙනවා. මෙයටත් horsepower 255ක බලයක් පවතිනවා. තවද මෙයට 9 speed automatic transmission එකක් පවතිනවා. ඒ වගේම පෑට සැතපුම් බිඳුවේ ඉඳන් පෑට සැතපුම් 60ක් දක්වා ගමන් කරන්න මේකට ගතවන්නේ තප්පර 5.4ක කාලයක්. මේ මෝටර අතේ ටැක්ස් එක නැතුව රුපියල් කෝටියකට ආසන්න මුදලක් වෙනවා. මීළඟට මම කියන්නේ S class එක ගැන. මේ මෝටර අතේ ඉතාමත්ම සුවිශේෂී මෝටරයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ මෝටර අතේ එතරම්ම සුවිශේෂී වන්නේ ඩ්‍රයිවර් සඳහා සහ පැසෙන්ජර්ස්ලා සඳහා ඉතා සුපෝපභෝගී යන්දමින් මේ මෝටර අතේ නිර්මාණය කොට පැවතියිනවා. S class වලත් විවිධ මෝටර අත මාදිලි කිහිපයක් නිර්මාණය කොට තියෙනවා. එයින් මම දැන් කියන්න යන්නේ S560 sedan model එක ගැන. මේක engine එක 4.0 liter V8 bi-turbo engine එකක් තියෙනවා. ඒ වගේම මේක horsepower 463ක බලයක් උපදවන්න පුළුවන්. මෙයට පෑට සැතපුම් බිඳුවේ ඉඳන් පෑට සැතපුම් 60ක් දක්වා වේගයක් අයත් කරගන්න අවශ්‍ය වනුයේ තප්පර 4.6ක කාලයක් පමණයි. මෙයටත් 9 speed automatic gear system එකක් පවතිනවා. තව විශේෂ දෙයක් තමයි මේකේ passenger side එක.
පැසෙන්ජර් සයිට් එක ගුවන් යානයක ෆස්ට් ක්ලාස් කැබින් එකෙහි ලබා දෙන පහසුකම් වලට සමාන පහසුකම් ලබා දෙන ක්ලාස් එකක් කිව්වොත් මම නිවැරදි. මේ මෝටර රථය ටැක්ස් රහිතව ලංකාවේ මුදලින් රුපියල් කෝටි 2ක් පමණ වෙනවා. මේ ළඟට මම කියන්නේ G ක්ලාස් එක ගැන. මේ මෝටර රථය S ක්ලාස් එකට වඩා සුවපහසු අවම උනත් ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ඉහළ මෝටර රථයක් විදිහට සලකන්න පුළුවන්. මේ කඳු තරණය කරන්න බලවල් සහිත මාර්ගවල ගමන් කරන්න ඉතා සුදුසුම මෝටර රථයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මම දැන් කියන්නේ G ක්ලාස් වල G550 කියන මොඩල් එක ගැන. මෙහි 4.0 ලීටර් V8 bit turbo engine එකක් පවතිනවා. එයට හොස් පව 416 බලයක් උපද්දවන්න පුළුවන්. මෙයට පැයට සැතපුම් බිංදුව ඉදන් පැයට සැතපුම් 60ක් දක්වා යාමට ගත වෙන තප්පර 5.2ක කාලයක්. මේ වටිනාකම ටැක්ස් රහිතව රුපියල් 3 කෝටි 50 ලක්ෂයක් පමණ වෙනවා. මම ඉහත සඳහන් කෙරු මෝටර රථවල වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ link තියෙනවා. ඒවට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ මෝටර රථ ගැන වැඩි විස්තර බලන්න පුළුවන්. හොඳයි ඉතින් යාළුවනේ. අද වීඩියෝ එකෙන් මම කතා කරේ ලෝක ප්‍රසිද්ධ Mercedes Benz මෝටර රථ ආයතනය ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඕගොල්ලෝ හුඟක් දේවල් මේ Mercedes Benz මෝටර රථ ආයතනය ගැන දැනගන්නද කියලා. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක මෙපමණයි. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනතෙක් ඔබට